මම හිතන ලංකා ඉතිහාසය වෙනස් කරන මැතිවරණ බවට මේ මැතිවරණ පත් වේවි. ලංකාවේ කාලාන්තර තිස්සේ ආණ්ඩු පෙරලන්න, ආණ්ඩු හදන්න, ආණ්ඩු මාරු කරන්න, නායකයෝ මාරු කරන්න ඡන්ද පවත්ලා තිබෙනවා. මා හිතන මේ මැතිවරණ තමයි ලංකා ඉතිහාසයේ ප්‍රබලතම හැරවුම් ලක්ෂ්‍ය දෙන මැතිවරණය. ඉතින් ජනතාව ඉතාමත් ප්‍රබෝධවත්ම ඡන්දේ පාවිච්චි කරමින් තිබෙනවා. ඒ වගේම ජයග්‍රහණයෙන් පසුව සියලු දෙනාට සාමකාමී වන ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණය තමයි ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති දේශපාලන ව්‍යාපාරයකට වැඩ කරන්න, තමන් කැමති දේශපාලන ව්‍යාපාරයකට ඡන්ද ප්‍රකාශ කරන අයිතිය තිබෙනවා. ඒ අයිතිය අපි දිගටම ආරක්ෂා කළ යුතුයි. ඒ නිසා ජයග්‍රහණයෙන් පසුව කිසිදු ප්‍රචණ්ඩත්වයක්, ගැටුම්කාරී තත්ත්වයක් ඇති නොවිය යුතුයි. අපේ රට අලුත් දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස හැම කෙනාගේ මතයන්ට දේශපාලනට ගරු කරන, ඒ කිසිසේත්ම හිංසාවට පත්වීමේ කාරණයක් බවට පත් නොවිය යුතුයි. ඒ නිසා මෙම මැතිවරණ ජයග්‍රහණ ඉතාම සාමකාමීව ප්‍රචණ්ඩත්වයෙන් තොරව කිසිදු ගැටුම්කාරියක් නොවන තත්ත්වයෙන් සමරන්න කියලා අපි ජනතාවෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපතිවරයා සාමකාමීව බලය හමාරකරු මා හිතන්නේ නැහැ ඔහු ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු කරයි කියලා. ජනාධිපතිවරයා මැතිවරණයෙන් පත්වෙන ජනාධිපතිවරයාට ඉඩකඩ ලබා දීලා ඔහු විශ්‍රාමය කියලා මම බලාපොරොත්තු වෙනවා. මා හිතන්නේ ඔහු ගැටුම්කාරී තත්ත්වයක්, බලහත්කාරයෙන් බලය ඉඳීමේ තත්ත්වයක් ඔහු නිර්මාණය කරගන්න ඇති බව පැහැදිලි. ඔහු ඉතාමත් සාමකාමීව මැතිවරණින් ජනවරමින් බලයට පත්වෙන ජනාධිපතිවරයාට ඉඩකඩ විවෘත කරයි කියන බඩ්ඩඩි බලාපොරොත්තුවක් තිබෙනවා. ඕකේ, තැන්ක් යූ.